ඔබට ඉලක්කයක් තිබුණත් ඒ මනසට හරියට කාවැදෙනු නැතුණාම එම ඉලක්කයට යන්න අපහසුයි. ඉලක්ක හරියට කාවැද්දීම කියන්නේ කාචයකින් හිරු එළිය උඩුන් කැලේකට අල්ලපුවාම ඒ ගිනි ගන්නවා වගේ බල සම්පන්න දෙයක්. අපේ මනසට අපේ ඉලක්කේ කාවැද්දීම කරන්න නම් උදෑසන අවදුවේට සහ රාත්‍රී කාලයේ නිින්දර යාමට පෙර විනාඩි 5 ඔබේ ඉලක්කය සිහිපත් කරන්න. ඔබ සිතින් ඒ ඉලක්කය ළඟා කර ගැනීම මෙනෙහි කරන්න. මේ විදිහට දිගටම කරලා බලන්න ඔබගේ මනස සහ හිත එම ඉලක්ක වලට ළඟා වීමට ඔබට උදව් කරයි. ඒ වගේම ආකර්ෂණ නීතිය අනුව ස්වභාවික පරිසරයත් ඔබගේ ගමන යාමට උදව් කරයි. මුලින්ම මේ දේ කරලා ඔබගේ මනස හදාගන්න තමන්ගේ ගමන යන්න. පසුව ඔබට පුළුවන් ඔබගේ ගමන යාමට සැලසුම් හදාගන්න. අපි මනසින් ශක්තිමත් නැති නිසා අපි හැම වෙලෙම ඍණාත්මක දේවල් වලින් අපේ ඔළුව පුරව ගන්නවා. ලෝකේ සාර්ථකුණ ගොඩක් අයට මුදල් තිබුණේ නැහැ ඒ දේවල් පටන් ගන්න. ඔවුන්ට තිබුණේ හරි ඉලක්කයක්. ඒ වගේම හැම වෙලෙම එම ඉලක්කය එක්කම ජීවත් වුණා. ඒ වගේම ඒ ඉලක්කයට යන්න සැලසුම් හැදුවා. ඒ වගේම ඔවුන් අසාර්ථක වුණා. අසාර්ථක වෙලා එතනින් ඒ ගමන නැවැත්වුවේ නැහැ. ඒ දේවල් වලින් ඉගෙන ගත්තා. නැවත උත්සාහ කරා. කවදාවත් කිසිම මනුස්සෙක් එකපාරට සාර්ථක වෙන්නේ නැහැ. අසාර්ථක වෙනවා. අපි කරන්න ඕනේ අසාර්ථක වුණු දේවල් හොයාගෙන නැවත නොවීමට වග බලා ගන්න එකයි. ජීවත් වෙන්න ඔබේ ඉලක්ක එක්ක ප්‍රශ්න එක්ක නෙවෙයි ප්‍රශ්න වලට සිනහවෙන් මුහුණ දෙන්න. ප්‍රශ්නත් සාර්ථක වීම කියලා හිතන්න. උත්සාහ කරලා බලන්න මේ විදිහට ජීවත් වෙන්න. ඔබේ ජීවිතයම මේ දේට පුළුවන් වෙනස් කරන්න.